අධ්‍යාපන අමාත්‍යතුමිය පත් කරා හත් පුද්ගල කමිටුවක් 30 වෙනිදා හවස් වෙනකොට එක රැයක් එළි වෙනකොට ඔවුන් තීන්දුවක් දෙනවා මේ විභාගේ නැවත පවත්වන්නේ නැහැ කියලා අර අපේ විභාග කොමසාරිස්සරගේ තීරණය තහවුරු කරනවා අපි අහනවා ඔය විද්වත් කමිටුව ඔය ගත්ත තීරණේ මොන නිර්ණායක පදනමින්ද ගත්තේ මේ විභාගෙට මුණ දීපු ළමයින්ව භාජනය කරාද මොනවා හරි පරීක්ෂණයකට මේ පැමිණිලිකාරයෝ වෙච්ච මේ මම ඇතුළු මේ අපේ සියලුම දෙමව්පියෝ එක දෙමව්පියෙක්ගේ එක පැමිණිලිකාරයෙක්ගේ ප්‍රකාශයක් සාක්කියක් ගත්තද ප්‍රශ්න අටක් පිට වෙලා තියෙද්දි අපි ළඟ සාක්කිය තියෙනවා කොහොමද ප්‍රශ්න තුනයි පිට උනේ කියන්නේ ඉතුරු ප්‍රශ්න පහ කොහොමද මේ වංචනික පේපරේට ආවේ ඒ විතරක් නෙමෙයි ඔය එක වංචාකාර ගුරුවරයෙක් මේ ප්‍රශ්න පත්‍ර Facebook දාපු ගුරුවරයා අන්න මීට වඩා හොඳට ඇඩ් කරනවා ලබන අවුරුද්දේ පේපරේ දෙන්නම් එන්න මල් ළඟට කියලා මාධ්‍යවල කියනවා අවුරුදු 8ක් තිස්සේ මේ වංචාව වෙනවා කියලා එතකොට මානව හිමිකම් කොමිසමට බලපෑම් තියෙන්න පුළුවන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ බලපෑම් තියෙන්න පුළුවන් මේ විභාග කොමසාරිස් ස්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශින් මේ නිලධාරියෝ කිසිම කෙනෙක් අපිට විශ්වාස කරන්න බෑ මොවුන් වංචනිකයෝ වංචනිකයන්ට සහාය දෙන අය අපේ ඉල්ලීම මේ විභාගේ ප්‍රශ්න අටක් එළියට ගියා ප්‍රශ්න අටක් කියන්නේ ලකුණු 20ක් අපි කියන්නේ මේ විභාගේ නැවත තියන්න ලක්ෂ 3000 දරුවන් වෙනුවෙන් මේ ප්‍රශ්න පත්‍රේ නැවත තියන්න ඔබලට සාක්කි නැත්නම් අපි දෙන්නම් සාක්කි එන්න සාධාරණ විමර්ශනයක් කරන්න අපිට අධ්‍යාපන ලේකම්තුමිය කිව්වා එක ප්‍රශ්නයක්වත් පිට වුණා නම් නැවත විභාගය තියනවා කියලා. කෝ ඒ කියපු වචනේ ඒ විදිහට ඉෂ්ට වුණාද? අපේ දරුවන්ට නැවත විභාගය තියන්න. මානව හිමිකම් කමිෂන් සභාවෙන් මේක निराකරණය කරන්න සති දෙකක් ඉල්ලුවා. ඒ සති දෙක ඉවසන්න බැරි වෙලා මේගොල්ලෝ අත්නෝමතික ලෙස තීරණයක් දුන්නා. අපි අන්නේ තීරණයටත් එරෙහිව තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. මේ පේපරේ ලිව්වහම දරුවන්ගේ මානසිකත්වයේ කඩා වැටෙනවා කියලා කතා කරනවා. එතකොට මේ පේපරේ ඉලා හිටින දරුවන්ගේ මානසිකත්වය ගැන ඔයගොල්ලෝ හොයලා බලුවද? කරුණාකරලා අපි ඉල්ලන්නේ පේපරයක් ලිව්ව සැනින් දරුවන්ගේ මානසික මට්ටම කඩා වැටෙන්නේ නැහැ. අපි මොකද්ද මේ දරුවන්ගේ මානසික මට්ටම පෞරුෂය සංවර්ධනය කරනවා කියලා කරන්නේ? එතකොට මේ දරුවන්ට අපි පුරුදු කරන්න වෙන්නේ පුතේ මේ පේපරේක හොරකම් කළා. ඔයාලා මේ වංචාවට මූණ දෙන්න, මේ හොරකමට ඉඩ දෙන්න. ඔයාලට නැවත පේපරයක් ලියන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මේකද අපි අපේ දරුවට කියන්න ඕනි. එතකොට පේපර හොරකම් කරපු ළමයාගේ මානසික සංවර්ධනය වෙන්නේ කොහොමද? ඒ දරුවට කියලා දෙන්නේ උඹ හොරකම් කළා පුතේ. පේපරේ ලිව්වා ඔබ දිනුම් ඊළඟ ඕ ලෙවල් පේපර එකක් තමන් කොහොම හරි හොරකම් කරලා දෙනවා මේ පේපරේ ලියපන් අපේ රටේ තැන තියෙන හොරකමට වංචාවට මේ ඉල්ලීම තියෙන අපි නැමත විභාගේ තියන්න කියලා මේ හොර දූෂණ තියෙන විභාගයක් අපේ පොඩි උන්ට දීලා තියෙන්නේ ඒක හොරට ගත්තා නම් හොර කරා නම් ඒ විභාගේ නැවත තියන්න කියලා කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා කියන්නේ විභාගය අනිවාර්යෙන් තියන්න ඕනේ මේ කියලා තියෙන දේ අසාධාරණයි කියන එක තමයි අපි කියන්නේ